සුබ දවසක් ඔයාලා හැමෝටම මානව ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඔයාලා මීට කලින් දැකපු නැති අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ මේ ඇනිමේෂන් ඔයාලගේ දැනුමට ගොඩක් වැදගත්. හරි අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ තියෙන සෛල සහ යාන්ත්‍රණ කොහොමද අපිව ආරක්ෂා කරන්න කියලා පැහැදිලිව කතා කරමු. අපේ සම හැම වෙලාවෙම අපිට ආරක්ෂාව සපයනවා. ඒත් ගණන් කරන්න බැරි තරම් ශුද්‍ර ජීවීන්ගේ නිවහනක් තමයි අපේ සම. අපේ සමේ සෙබම් කියලා තෙල් සහිත තරලයක් තියෙනවා. මේ තරලයේ අහිතකර ශුද්‍ර ජීවීන් විනාශ කරන්න පුළුවන් ප්‍රතිශුද්ධ ජීවී සංඝටක අඩංගු වෙනවා. අපේ සමේ ඉන්න රෝගකාරක ශුද්‍ර ජීවීන් විශාල ප්‍රමාණයක් මේ තෙල් සහිත තරලයෙන් විනාශ කරලා දානවා. හරි අපේ නාසයේ මුඛයේ සහ ශ්වාසනාලිකා වැනි ස්ථානවල ආරක්ෂිත ආවරණයේ විදියට තියෙන්නේ ශ්ලේෂ්මල පටලයක්. මේ ශ්ලේෂ්මල පටලයේ තියෙනවා සිලියා. මේ සිලියාවල චලනයෙන් තමයි අපේ ඇඟට අහිතකර ද්‍රව්‍ය එළියට රැගෙන ඒම සිද්ධ කරන්නේ. මේ ද්‍රව්‍ය මෙහෙම එළියට එද්දි අපිට එන කැස්සත් එක්ක මේවා පහසුවෙන් ඉවත් කරන්න පුළුවන්. ඒකින්ද අපිට මේ එන කැස්ස ගොඩක් වැදගත් පෙනහළුවල තියෙන අහිතකර ද්‍රව්‍ය ඉවත් කරන්න. හරි විවිධ ප්‍රතිශක්තිකරණ සෛලවල උපන් ස්ථානය තමයි අපේ ඇට මිදුළු වල තියෙන ප්‍රාථමික සෛල. අපි මේවට ලියුකොසයිට්ස් කියලා කියනවා. මේ ප්‍රාථමික සෛල බෙදීමක් සිද්ධ වෙනවා සමමිතිකව හෝ අසමමිතිකව. හරි සමමිතිකව සෛල බෙදීමකින් ප්‍රාථමික සෛල දෙකක් ඇති කරගන්න පුළුවන්. මේ සිද්ධිය නැවත නැවත දිගටම සිද්ධ වෙනවා. මේ වගේ එක ප්‍රාථමික සෛලයකට පුළුවන් බොහෝ ප්‍රතිශක්තිකරණ සෛල ප්‍රමාණයක් හදන්න. හරි ඔන්න පොදු ප්‍රතිශක්තිකරණ සෛලයක් තියෙනවා. මේකට අපි කියනවා නියුට්‍රොෆිල් කියලා. සමහර නියුට්‍රොෆිල අපේ ඇට මිදුළු තුළ තියෙනවා. අනිත් අය අපේ රුධිරයට එකතු වෙනවා. මේ නියුට්‍රොෆිල් කියන්නේ අපේ සහජ ප්‍රතිශක්තියේ භක්ෂ සෛල ආකාරයක්. මේ නියුට්‍රොෆිල් වලට ප්‍රතිග්‍රාහක අණු තියෙනවා. හරි ඔන්න අපේ කොහේ හරි පටකයක් ආසාදනය වුණාම ඒකෙන් නිදහස් කරන සංඥා අණුවලින් ආසාදිත ස්ථානයට මේ නියුට්‍රොෆිල යනවා. ඔන්න දැන් ආසාදිත ස්ථානයට අපේ නියුට්‍රොෆිල ගියාට පස්සේ එයාගේ ජොබ් එක කරන්න පටන් ගන්නවා. ඒ තමයි ආසාදිත ස්ථානයේ තියෙන බැක්ටීරියා, විනාශ වුණ සෛල සුන්බුන්, ආසාදිත ව්‍යාධි ජනකයන් වැනි මේ ඔක්කොම අධිග්‍රහණය කරලා විනාශ කරලා දානවා. හරි මෙතනට නියුට්‍රොෆිල එන්න කලින් අපේ සහජ ප්‍රතිශක්තියේ තියෙන වෙනත් සෛල ආකාර මෙතනට ඇවිල්ලා සම්බන්ධ වෙලා ඉන්නවා. මේ වයින් කරන්නේ රසායනික ද්‍රව්‍ය සහ සංඥා අණු පිටකරන එක. ටුමෝ නෙක්‍රොසිස් ෆැක්ටර් මේකෙන් ලියුකොසයිට්ස් නිෂ්පාදනය උත්තේජනය කරනවා. ලියුකොසයිට් වර්ගයක් තමයි අපේ T සෛල. මේ T සෛල වලට ප්‍රතිග්‍රාහක අණු තියෙනවා. මේවට කියන්නේ ප්‍රතිදේහ ජනක ප්‍රතිග්‍රාහක කියලා. ආසාදිත ස්ථානයේ ඇතැම් ප්‍රෝටීන් හරහා අදාළ ප්‍රතිදේහ ජනකය ඉදිරිපත් කරනවා. සමහර T සෛලවලට එම ප්‍රතිදේහ ජනකය නිවැරදිව හඳුනා ගැනීමට T සෛලයේ තියෙන ප්‍රතිග්‍රාහක පාවිච්චි කරනවා. අපි මේ සිද්ධිය ගැන සමීපව බලමු. T සෛල ඇට මිදුළු තුළ මූලික සෛලවලින් තමයි සම්භවය වෙන්නේ. මේවා රුධිරය ඔස්සේ අපේ තයිමසට එනවා. මොකද මේවා පරිණත වෙන්නේ තයිමස මත නිසා. අපේ වසා පද්ධතියේ කොටසක් මේ තයිමස. අපි දන්නවා T සෛල ප්‍රතිදේහ ජනක ප්‍රතිග්‍රාහක හදනවා. මේ තයිමසේ වර්ධනය වෙන T සෛල දැන් ද්විතීක වසා අවයවවලට සංක්‍රමණය වෙන්න පටන් ගන්නවා. වසා ගැටිති සහ ප්ලීහාව වැනි ස්ථානවලට. ඔන්න දැන් වසා අවයවවලට මේ T සෛල ආවා. දැන් මේ වසා අවයවවල දැනටමත් රෝගකාරක ව්‍යාධි ජනකයින් ඉන්නවා. මෙයාලගේ ඔන්න ප්‍රතිදේහ ජනක අපේ T සෛලවල ප්‍රතිග්‍රාහකවලට පේනවා. ඔන්න දැන් T සෛලවල ප්‍රතිග්‍රාහක ඇක්ටිව් කරලා ව්‍යාධි ජනකයින්ට පහර දෙන්න පටන් ගන්නවා. මේ සෛල දහස් ගණනකින් ව්‍යාප්ත වෙන්න පටන් ගන්නවා. මේවා රෝගකාරකයන්ට සහ ප්‍රතිදේහ ජනකයන්ට ප්‍රතිචාර දක්වමින් ව්‍යාප්ත වෙනවා. මෙතනින් නවතින්නේ නැහැ.
වසා අවයව තුල ව්‍යාප්ත වන ටී සෛල අපේ වෙනත් පටක වලටද ගමන් කරනවා. මෙහෙම ආපු සයිටෝටොක්සික් ටී සෛල අපේ ආධාරක ටී සෛල වල උදව්වෙන් ව්‍යාධි ජනකයන් ඉන්නවද කියලා ඔන්න ස්කෑන් කරනවා. ඔන්න ප්‍රතිදේහ ජනකයක් මෙයාලට හම්බුනොත් ඒ කියන්නේ මෙතන රෝගකාරකයක් ඉන්නවා. මෙයාලා විනාශ කරලා දානවා. මේ සයිටෝටොක්සික් ටී සෛල විභේදනය වෙලා ඉතුරු වුණ ඒවා දීර්ඝ කාලයක් ඉන්නවා. මේවට කියනවා නමක් ඒ තමයි මතක ටී සෛල. දැන් මේ සයිටෝටොක්සික් ටී සෛල කියන්නේ අපේ ටී සෛල වල එක් ආකාරයක් විතරයි. තව ඒවා තියෙනවා. හෙල්පර් ටී සෛල, මෙමරි ටී සෛල සහ රෙගියුලේටරි ටී සෛල. මේ හෙල්පර් ටී සෛල අපේ බී සෛල සමග ගොඩක් සහයෝගයෙන් අත්වල් බැඳගෙන තමයි ක්‍රියා කරන්නේ. මේ බී සෛල වලටත් ටී සෛල වලට වගේම ප්‍රතිග්‍රාහකක් තියෙනවා. මේ බී සෛලත් ඇට මිදුළු සෛල වලින් තමයි ආරම්භ වෙන්නේ. මේ බී සෛල අපේ රුධිරයේ හෝ වසා පද්ධතියේ තියෙන ප්‍රතිදේහ ජනක සොයාගෙන යනවා. රෝගකාරක වල ප්‍රතිදේහ ජනක සොයාගත්ත ගමන් බී සෛල වල ප්‍රතිදේහ ඇක්ටිව් වීම සිද්ධ වෙනවා. ඔන්න තව දෙයක් හෙල්පර් ටී සෛල වල ආධාරයෙන් බී සෛල වසා අවයව වෙත ගමන් කරලා ප්‍රතිදේහ ජනක නිපදවා ගන්නවා. මේ හේතුව නිසා බී සෛල වල ප්‍රතිදේහ මතු පිටට ඉදිරිපත් කරනවා. තව බී සෛල අපේ ටී සෛල වල ප්‍රතිග්‍රාහක ස්කෑන් කිරීමද සිද්ධ කරනවා. ඔන්න දැන් ටී සෛලයට ගැළපෙන බී සෛලයේ ප්‍රතිදේහ ජනක හම්බෙනවා. මෙහෙම බැඳුනම බී සෛලයේ බෙදීම සහ පරිණත වීම ආරම්භ වෙනවා. මේ සිද්ධියෙන් නව බී සෛල දහස් ගණනක් හෝ බී සෛල වලට අදාළ ප්ලාස්ම සෛල ජනනය වීම පටන් ගන්නවා. එක් බී සෛලයකින් තමයි මේ දහස් ගණන නිපද වෙන්නේ. මේවත් කාලයක් පැවතිලා මතක බී සෛල බවට පත් වෙනවා. පසු කාලීනව එන රෝගකාරක වලට මෙයාලා ප්‍රතිචාර දක්වනවා. උග්‍ර ආසාදනයක් ආවොත් බී සෛල වල ප්ලාස්ම සෛල වලින් වහාම ප්‍රතිදේහ නිපදවීම පටන් ගන්නවා. ඒ වගේම එම නිපද වුන ප්‍රතිදේහ අපේ රුධිරයට නිදහස් කරනවා. මේ නිදහස් වන ප්‍රතිදේහ වලට අපි නමක් කියනවා ඉමියුනෝග්ලොබියුලින්. අපේ රුධිරයේ ඉන්න බැක්ටීරියාවන්ගේ ප්‍රතිදේහ ජනක වලට මේ ප්‍රතිදේහ ගිහින් සම්බන්ධ වෙනවා. මෙහෙම සම්බන්ධ වුණාම රුධිරයේ ඇති විෂ සහිත ද්‍රව්‍යයක් හානිකර නොවෙන්න පුළුවන්. හරි, සියලුම ප්‍රතිශක්තිකරණ සෛල වල මූලාරම්භය විදියට මූලික සෛලයක් ස්ටෙම් සෙල් එකක් තියෙනවා. මේ පෙන්වන සෑම ප්‍රතිශක්තිකරණ සෛලයක්ම මේ ස්ටෙම් සෙල් එකෙන් තමයි සම්භවය වෙන්නේ. හරි, පට්ටිකා ගැන ඔයාලා දන්නවනේ. මේ පට්ටිකා වලට ත්‍රොම්බොසයිට්ස් කියලාත් කියනවා. මේවත් ඇට මිදුළු වලින් තමයි ආරම්භ වෙන්නේ. පට්ටිකා දහස් ගණනක් නිපද වෙනවා. මේ පට්ටිකා අපේ රුධිර නාලවල තමයි ගමන් කරන්නේ. අපේ රුධිර නාලවල තුවාලයක් ආවොත් ඔන්න පට්ටිකාවල ජොබ් එක පටන් ගන්නවා. ඔන්න රුධිර නාලයක තුවාලයක් තිබම පට්ටිකා එකටම සම්බන්ධ වෙන්නේ සම්බන්ධක පටකවල තියෙන කොලජන් තන්තු වලට. මේවා එකිනෙක හොඳින් ඇලෙනවා. මේ සිද්ධියෙන් තමයි අපේ රුධිර වහනය වළක්වන්නේ. අවසානයේ පට්ටිකා මත ෆයිබ්‍රින් කැඳි ශක්තිමත්ව බැඳිලා ශක්තිමත් තන්තු ජාලයක් හදනවා. මෙතනට රතු රුධිර සෛලත් බැඳෙන්න පටන් ගන්නවා. ඔන්න දැන් මෙතන ශක්තිමත් රුධිර කැටියක් ඇති වෙනවා. මේ හේතුවෙන් අපේ රුධිර නාලවල රුධිර වහනය වැළකෙනවා. හරි, මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඔයාලගේ දැනුමට පුංචි හරි වැදගත් දෙයක් ආවා කියලා හිතෙනවා. ඉතින් අනිවාර්යෙන්ම subscribe කරන්න. තවත් වැදගත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු. හැමෝටම good luck.